કહેવાના
मान ली मैं लाइट ऑफ करा, आ रही आ रही, හරි අයිබෝන් පුතේ සිළු දිනාටම අයිබෝන් සර් අයිබෝන් සර් අයිබෝන් අයිබෝන් සර් ඔව් සර් අයිබෝන් ඔව් සර් ගණන් ලිපිය කොටම ඔව් සර් ඔව් සර් අපේ යනවා ग्रूप फाउंडेशन दागत्ता
මෙන්න මේ ටික තමයි පොතේ ඔයගොල්ලන්ට 9 වසරදී
ඉගෙන ගන්න තියෙන පාඩම් ටික සර් බෝඩ් එකේ දකුණු පැත්ත පේන්නේ නැහැ සර් තුන්වෙනි පේන්නේ නැතුණු තුන්වෙනි පේන්නේ නැහැ ශ්‍රී ලංකාවේ ආගමික හා ජාතික පුනරුදය තම ගෲප් එකේ ඉන්නව මට ඇවිල්ලා නැහැ පේපරේ පුතේ ගෲප් එකේ ඉන්නව නම් නොලබෙන්න හේතුවක් නැහැ ගෲප් එකේ ඉන්නව නම් නොලබෙන්න හේතුවක් නැහැ මොකද පුතේ ගෲප් එකට සමානම දැන් ගෲප් එකේ ඉන්න අනිත් හැමෝටම ටියුට් එක ලැබුණා පුතේ ඔව් සර් එතකොට පුතේ ඔයා පොඩ්ඩක් ගෲප් එක නැමතත් බලන්න හරිද ගෲප් එක නැමතත් බලන්න ඔතේ ඔතේ සිග්නල් නැහැ ඒ නිසා ඉතකිනේ නම් නැවතව දාන්න ගෲප් එකට හරිද නැවතව ගෲප් එකට දාන්න හරිද හරිද මම නැවතව ගෲප් එකට පේපර් එක දාන්න මට විනාඩියක් දෙන්න සර් හරි දැන් ලැබුණා නේද පුතේ පේපර් එක දැන් ලැබුණා නේ හැමෝටම පේපර් එක හා පේපර් එක නේද පේපර් එකත් දෙන්නේ හරි හරි පුතේ එතකොට එතකොට 9 වසර තියෙන පළවෙනි පාඩම තමයි 9 වසර පළවෙනි පාඩම තමයි ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ලන්දේසීන් යටතට පත්වීම ලන්දේසීන් යටතට පත්වීම ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ලන්දේසීන් යටතට පත්වීම හරි අපි මුලින්ම පොඩ්ඩක් අපි මුලින්ම පොඩ්ඩක් කතා කරමු හරි මේ ශ්‍රී ලංකාව හරිද මේ ශ්‍රී ලංකාව පුතේ ප්‍රධාන වශයෙන් මේ ශ්‍රී ලංකාව සර් සර් ඔබ ලියනවා
प्रदेश अलग प्रदेश 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 श्रीलंका तेरे मारे
राजकुमार उद
හරිද එතකොට මේ උතුර රටකුවේ වෙනම ස්වාධීන රාජ්‍යයක් තිබුණා උතුරට අල්ලගෙන තියෙන හැම පුතුගීසීන් විසින් එතකොට දෙවන රාජසිංහ රජතුමා කල්පනා කරනවා මේ පුතුගීසීන්ව ලංකාවෙන් පළවා හරින්න වෙනත් ජාතියකට උදව් ගන්න ඕනි කියලා ඒ අනුපතේ දෙවන රාජසිංහ රජතුමා ලන්දේසින්ගෙන් උදව් ලබා ගන්නවා ලන්දේසින්ගෙන් උදව් ලබා ගන්නවා ලන්දේසින්ගේ මේ පුතුගීසීන්ව ලංකාවෙන් පළවා හැරලා හරි මේ ලංකාවේ මුළු ප්‍රදේශ ටික प्रदेश निधा ඔබතුමෝ ගෲප් එකකට දාලා තියෙන දැනුත් දැම්ම ගෲප් එකට නෑ ඊසති නාමනේ නීක ඔබතුමෝ ගෲප් එකට ටියුට් එක දාලා තියෙන මේ දැනුත් ළමයි ඉදිරියේම ටියුට් එක ගෲප් එකට දැම්ම නේද ඔබතුමන් ඔව් සර් ඔව් සර් ඔව් සර් ඔව් සර් සර් අපිට ආවෙ නෑනේ සැලකියුම් නාවික බලයක් අවශ්‍ය බව දෙරේ තිබුණේ නෑනේ උඩරට රජු උඩරට රජු උඩරට රජු නිදහස් කර ගැනීමට උඩරට රජු අවබෝධ කරගත්තේය අවබෝධ කරගත්තේය උඩරට රජු අවබෝධ කරගත්තේය මේ නිසා ලංකාවෙන් පෘතුගීසීන්ව පළවා හැරීමට එන්නත් මේ මෙලියක් එම නිසා පෘතුගීසීන් ලංකාවෙන් පළවා හැරීමට 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 දෙවන රාජසිංහ රජු ලන්දේසීන්ගේ සහාය ලැබුවහ දෙවන රාජසිංහ රජු ලන්දේසීන්ගේ සහාය ලැබීය ලන්දේසීන්ගේ සහාය ලැබීය ලන්දේසීන්ගේ සහාය ලැබීය लिया गत्ता सर ओके लंदे सिंह के सहाय पतूह लंदे सिंह के सहाय पतूह लंदे सिंह के सहाय पतूह नमु लंदे सिंह नमुद लंदेसी राजु समग ऐति करगत गिवी सुमंट රජු සමග ඇති කරගත් ගිවිසුමට රජු සමග ඇති කරගත් ගිවිසුමට පටහැනිව ක්‍රියා කොට පටහැනිව ක්‍රියා කොට
පෘතුගීසීන් සතුව පැවති බොහෝ බල ප්‍රදේශ 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 ලන්දේසීන් යටතටපත් කර ගැනීමි 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 ලන්දේසී යටතටපත් කර ගැනීමි ලන්දේසී යටතටපත් කර ගැනීමි එහි ප්‍රතිඵලයක් වශයෙන් එහි ප්‍රතිඵලයක් වශයෙන් එහි ප්‍රතිඵලයක් වශයෙන් एही प्रतिपालयक वशीन एही प्रतिपालयक वशीन पेलाक लामाय पोते तो दिया गाना वागे पेलाक लामाय पोते तो दिया गाना वागे काउद में काउद में पुते එහි ප්‍රතිඵලයක් වශයෙන් 1658 වර්ෂය වන විට ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ලංකාවේ කියන්නකෝ ඒක ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ 1658 වන විට ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ සම්පූර්ණයෙන්ම ලන්දේසීන් යටතටපත් විය සම්පූර්ණයෙන්ම ලන්දේසීන් යටතටපත් විය ලන්දේසීන් යටතටපත් විය ලන්දේසීන් යටතටපත් විය ලන්දේසීන් විසින් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ 1608 සිට ලන්දේසීන් විසින් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ 1658 සිට 1796 දක්වා පාලනය කරන ලදී.
श्री लंका प्रदेश
මේ පෘතුගීසීන් විසින් අද පෘතුගීසීන් විසින් පුතුගාලයේ ලිස්බන් වරායට ආසියාවේ තියෙන කුළුබඩු ගෙනාවට පස්සේ ආසියාවේ තියෙන කුළුබඩු ගෙනාවට පස්සේ මේ පෘතුගීසීන්ගෙන් තමයි පුතේ ලන්දේසීන් කුළුබඩු මිලදී ගන්නේ. එහෙම මිලදී අරගෙන මොකද කරන්නේ? ලන්දේසීන් පුතේ නැවත යුරෝපයේ අර යුරෝපීය වෙළඳපොලේ විකුණනවා. මෙන්න මේ වගේ සිද්ධියක් වෙන්නේ. ඔගොල්ලෝ දන්නු මේක තමයි ආසියාව. අර මේක තමයි ආසියාව. ඔන්න පුතේ පෘතුගීසීන් එනවා ආසියාවට ආසියාවේ තියෙන ආසියාව. මේ ආසියාවේ තියෙන කුළුබඩු ගෙනියනවා. කුළුබඩු ගෙනියන පුතේ පෘතුගාලයේ තියෙන ලිස්බන් වරායට ලිස්බන් වරායට ගෙනියනවා. ඊට පස්සේ මෙන්න මේ ලිස්බන් වරායේදී මෙන්න මේ කියන ලිස්බන් වරායේදී ලන්දේසීන් විසින් ලන්දේසීන් විසින් පුතේ මේ පෘතුගීසීන් ගෙනාපු කුළුබඩු ටික මිලදී ගන්නවා. කුළුබඩු ටික මිලදී ගන්නවා. ඊට පස්සේ පුතේ ලන්දේසීන් මොකද කරන්නේ? ඊට පස්සේ ලන්දේසීන් මොකද කරන්නේ? මේ කුළුබඩු ටික යුරෝපයේ වෙළඳපොලේ විකුණනවා. ඔන්න ඔය දේ තමයි කරේ. හරියට ලන්දේසීන් අතරමැදියෙක් වෙලා තමයි ඉන්නේ. ලන්දේසීන් අතරමැදියේ වෙලා තමයි ඉන්නේ. හරි. උදේ මේ ලන්දේසීන්ගේ මෞ රාජ්‍ය තමයි. ලන්දේසීන්ගේ මෞ රාජ්‍ය තමයි පුතේ පෘතුගාලය. සෝරි. ඕලන්දේ. ලන්දේසීන්ගේ මෞ රාජ්‍ය කොහෙද? ලන්දේසීන්ගේ මෞ රාජ්‍ය කොහෙද? ඕලන්දේ. මෞ රාජ්‍ය කොහෙද? ඕලන්දේ. ඕලන්දේ. ලන්දේසීන්ගේ මෞ රාජ්‍ය තමයි ඕලන්දේ. ඕලන්දේ. මේ ඕලන්දේ ඕලන්දිය මේ වෙනකොට ඕලන්දිය මේ වෙනකොට ඉස්පාඤ්ඤයේ යටත් විජිතයක් බවට පත් වෙලා තිබුණේ. ඕලන්දේ මෙන්න මේ කාලවකවානු වෙනකොට ඉස්පාඤ්ඤයේ අද ඉස්පාඤ්ඤයේ යටත් විජිතයක් බවට පත් වෙලා ඉදී. ඉස්පාඤ්ඤයේ හරි නේද? ඉස්පාඤ්ඤයේමට ලියා ගන්නත් අමාරුයි, පෙමින්ණගේ ලියා ගන්නත් අමාරුයි. හරිද? බැරි වෙලා හරි කවුරුහරි දුන්නොත් මේ ඉස්පාඤ්ඤයට පිපිඤ්ඤ මොටෝලෝ කියලා වගේ වාක්‍ය ලියන්න දුන්නොත් දැන් මට පොඩ්ඩක් ලියාගන්නෙම අමාරුයි. හරි. ඉස්පාඤ්ඤයට පිපිඤ්ඤ මොටෝලෝ වගේ එකක් කිව්වොත් මට ලියාගන්න පොඩ්ඩක් අමාරුයි. හරි. මම මේ දක්වා ආවෝ දෙ මුලින් ඉඳලා කියන්නම්. මම ආවෝ මේ දක්වා මුලින් ඉඳලා කියන්නම්. මේ ආසියාවේ කියන කුළුබඩු පුතේ පෘතුගීසීන් විසින් ගේනවා පෘතුගාලයේ තියෙන ලිස්බන් වරායට. එහෙම ලිස්බන් වරායට ගෙනාවට පස්සේ පෘතුගීසීන්ගෙන් තමයි පුතේ ලන්දේසීන් ඒ කුළුබඩු මිලදී ගන්නේ. ඒ කුළුබඩු මිලදී අරගෙන මේ ලන්දේසීන් විසින් මොකද කරන්නේ? ලන්දේසීන් විසින් මොකද කරන්නේ? යුරෝපීය වෙළඳපොලේ විකුණනවා. මේ වෙනකොට ලන්දේසීන් පුතේ ඉස්පාඤ්ඤයේ මේ වෙනකොට ලන්දේසීන් ඉස්පාඤ්ඤයේ යටත් විජිතයක් බවට පත් වෙලා තිබුණේ. එතකොට මේ ඉස්පාඤ්ඤයේ ඉන්නේ රෝමානු කතෝලිකයෝ. ඉස්පාඤ්ඤයේ ඉන්නේ රෝමානු කතෝලිකයෝ. එතකොට මේ ලන්දේසීන් කියලා කියන්නේ රෙෆර්මාතු භක්තිකයෝ. මේ ක්‍රිස්තියානි වර්ථ ක්‍රිස්තියානි ආගමත් කොටස් දෙකකට බෙදෙන නිකායන් නම් රෙෆර්මාතු ආගමිකයන් සහ රෙෆර්මාතු සහ රෝමානු කතෝලිකයන් කියනවා. හරිද? එතකොට මේගොල්ලෝ පුතේ මේ ආගමික වශයෙන් විරසක වෙලා ඉන්නේ. මේ වෙනකොට ආගමික වශයෙන් විරසක වෙලා ඉන්නේ. ඒ කියන්නේ තරහ වෙලා තමයි ඉන්නේ. එතකොට මේ ලන්දේසීන් කල්පනා කරනවා මේ ඉස්පාඤ්ඤයට විදව නිදහස් සටන් ව්‍යාපාරය ගෙනියන්නේ. මොකද මේ වෙනකොට ලන්දේසීන් කියන ඉස්පාඤ්ඤයේ යටත් විජිතයක් බවට පත් වෙලා තිබුණේ. හරිද? යටත් විජිතයක් බවට පත් වෙලා තිබුණේ. ඒ නිසා මුතේ මොකද සිද්ධ වෙන්නේ? මේ දෙගොල්ලෝ අතර තියෙන සටනින් මොකද සිද්ධ වෙන්නේ? මේ ඉස්පාඤ්ඤයේ
නදිනි පුතේ ඔයාලා යකට කියන්න දාජවණ කියවසේදී පුතුගීසි විසින් ආසියා වෙන්ගෙන යන්නද කුළුබඩු ඇතුළු වෙනත් දවසේ පුතියාලා එන්න පුතේ ඇහෙන්න පස්සේ ශාමිකා පුතේ ඔයාලා යකට කියන්න
දාසේවන සියවසේදී පෘතුගීසීන් විසින් ආසියාවෙන් ගෙන යන ලද කුළුබඩු ඇතුළු වෙළඳ ද්‍රව්‍ය පෘතුගාලයෙන් ලිස්බන් වරායේදී මිලදීගත් ලන්දේසී ඒවා යුරෝපීය වෙළඳපළේදී විකුණන ලදී ලන්දේසීන්ගේ මෞරාජ්‍ය වූ ඕලන්දය උදේ ඉක්මනට ලියන්න තව ගොඩක් තියනවා ලියන්න ඒක නිසා ලන්දේසීන්ගේ මෞරාජ්‍ය වූ ඕලන්දය එකල ඉස්පාඤ්ඤයේ යටත් විජිතයක් බවට පත්ව තිබුණි නැත්තම් ලන්දේසීන්ගේ මෞරාජ්‍ය වූ ඕලන්දය එකල ඉස්පාඤ්ඤය විසින් යටත් කරගෙන තිබුණි ඉක්මනට ලියන්න යටත් කොටගෙන තිබුණි ඉස්පාඤ්ඤයන් රෝමානික කතෝලිකයන් වූ අතර රෝමානු කතෝලිකයන් වූ අතර ආගමික වශයෙන් ද මොවුන් ගැටුම් ඇති කරගත් නිසා
ලන්දේසින් ඉස්පාඤ්ඤයට එරෙහිව සටනක් ආරම්භ කළහ. උද ඉක්මනට ලියන්න හතර වෙනකොට පාන්තිය කර ගන්නත් උනේ. ඊට පස්සේ තව ක්ලාස් එකක් තියෙනවා ඕනේ 10 වෙනිදා කට්ටියට. එඳ ඉක්මනට ලියන්න. ලන්දේසින් ලන්දේසින් සටනක් ආරම්භ කරන ලදී. භක්තිකය උහ पशु इस्पान्ये देवन पिलिप प्रजु 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 सर एरेहिवी क्यों चैनल निदान किया ना सर पशु इस्पान्ये देवन पिलिप प्रजु पशु इस्पान्ये देवन पिलिप प्रजु पशु इस्पान्ये देवन पिलिप प्रजु එමනිසා ලන්දේසීට ලිස්බන් වරායට පැමිණීමට ඉඩ ලබා නොදුන් නිසා ලන්දේසීන් ආසියාවට පැමිණීමට තීරණය කරන ලදී. ලන්දේසීන් ආසියාවට පැමිණීමට තීරණය කරන ලදී. ඔන්න පුතේ නැවතත් මම ස්පීඩ් එකේ කියලා දෙනවා ඈ. හොඳට අහගන්න මම නැවතත් ආපහු ස්පීඩ් එකේ පුතේ කියලා දෙනවා. පුතේ මේ 16 වන සියවසේදී පුතු ගීතින් විසින් ආසියාවේ තියෙන කුඩුපොඩු ගෙනියනවා පුතුගාලේ තියෙන ලිස්බන් වරායට. මේ පුතුගාලේට ගිලිච්චට පස්සේ පුතුගාලේ ලිස්බන් වරායට ගිලිච්චට පස්සේ මේ කුඩුපොඩු ටික මිලදී ගන්න ඔක්කේ ලන්දේසීන් විසින් ඒ ටික මිලදී අරගෙන මේ ලන්දේසීන් විසින් තමයි ඒක යුරෝපයේ විකුණන්නේ. යුරෝපයේ විකුණන්නේ දෙමින් කරමු පුතේ මම කලින් දෙපාරක් පැහැදිලි කරා ඒක පොඩ්ඩක් ස්පීඩ් යන්නේ හරිද ලිස්බන් වරායේ තියෙන කුළුබඩු ටික කවුද මිලදී ගන්නේ
और मेरे दिक्कतें लंबे ऐसी किसी मिलती है रखने ये हुआ विकुलन अपने यूरोपीय वेलेंट पले यूरोपीय वेलेंट पले मैं वेलेंट कोटा मैं लंबे ऐसी के माउराज दामाद में ओ लंबे ऐसी के माउराज दामाई ओ लंबे लंबे ऐसी के माउराज दामाई ओ लंबे मैं ओ लंबे मैं वेलेंट कोटा इस्पानी ඕලන්දයේ මේ වෙනකොට ඉස්පානියේ යටත් විජිතයක් බවට පත් වෙලා තිබුණේ යටත් විජිතයක් බවට පත් වෙලා තිබුණේ උදේ මේ ඉස්පානියෙන් කියන රෝමානු කතෝලිකයෝ ඉස්පානියෝ කියන්නේ රෝමානු කතෝලිකයෝ මේ ඕලන්දය එහෙම නැත්නම් ලන්දේසි ගාතී උදේ මේ රෙපරමාදු ආගමිකයෝ මේ නිසා උදේ මේ ඕලන්ද ජාතියෙන් නැත්නම් ලංකාවේ සිටුනේ මේ ඉස්පාන්නේ නිදහස් වෙන්න ඉස්පාන්නේ නිදහස් වෙන්න මේගොල්ලෝ දෙක සතරක් කැටි කරගන්නවා ඊට පස්සේ උදේ මේ ඉස්පාන්නේ දෙවන පිලිප් රජු මේ දෙවන පිලිප් රජුට රාජ්‍ය උපේ ලැබෙනවා මේ රාජ්‍ය උපේ ලැබෙනවා පෘතුගාලයේ රජකම පෘතුගාලයේ රජකම එතකොට උදේ මේ ඉස්පාන්නේ රජු මේ ලංකාවේ සිට එන්න දෙන්නේ නැහැ ඔය කියලා ලිස්බන් වරායට එන්න දෙන්නේ නැහැ ලිස්බන් වරායට එන්න දෙන්නේ නැහැ ඒතකොට උදේ ලන්දේසී සිට කුළුබඩු නැහැ කුළුබඩු නැහැ ඒ නිසා ලන්දේසී තීරණය කරනවා ආසියාවට යන්න ලන්දේසී තීරණය කරනවා ආසියාවට යන්න නමුත් මේ ප්‍රශ්නයක් තියෙනවා ඒ ප්‍රශ්නය තමයි මේ ආසියානු ප්‍රදේශයේ ආසියාව කියන කුළුබඩු සහිත ප්‍රදේශවලට ලන්දේසී එන්න දන්නේ නැහැ ඒක දන්නේ පෘතුගීසීන් විතරයි පෘතුගීසීන් උනේ නැව මාර්ග ගැන කාටවත් කියලා තිබුණේ නැහැ කාටවත් කියන්නේ නැහැ ඒ නිසා ලන්දේසීන් මොකද කරන්නේ ඒ නිසා ලන්දේසීන් මොකද කරන්නේ මේ පෘතුගීසීන් යන නැවකට තමන්ගේ ඔත්තුකරුවෙක්ව දානවා තමන්ගේ ඔත්තුකරුවෙක්ව දානවා මොකද කරන්නේ ආසියාවේ කුළුබඩු තියෙන ප්‍රදේශවලට එන මාර්ගය දැනගන්නවා එන මාර්ගය දැනගන්නවා හරි තේරුණාද පුතේ මේ දක්වා තේරුණාද දැන් මේ දක්වා තේරුණාද දැන් ඔව් සර් ඔව් සර් තේරුණා හරි පුතේ ටියුට් එක බලා ගන්න පෘතුගීසීන් ආසියාවට පැමිණ සත වර්ෂයක් ගත වන තෙක් තමන් පැමිණෙන මුහුදු මාර්ගය පිළිබඳ දැනුම සෙසු යුරෝපීන් අතට පත් වීමට වැළැක්වීමට පියවරගෙන ඇත. එම කාලයේදී පෘතුගීසීන් ඉතා විශ්වාසදායක හැරුණු විට සැකසිත ලන්දේසි ඉංග්‍රීසි හෝ ප්‍රංශ ජාතිකයන්ට පෘතුගීසීන් නැවක ආසියාවට පැමිණීමට වත් පෘතුගීසීන් විට නොදුන්න. ඒ ලන්දේසී වූ ඔත්තුකාරයන් යෙදවීම වැනි වෙනත් ක්‍රියාමාර්ග මගින් ආසියාවට පැමිණෙන ආකාරය පිළිබඳව ඒගොල්ලෝ දැනගන්නවා. හරි. ලියන්න පුතේ ඉක්මනට. ලියන්න නෝට් එක ලියන්න. පුතේ ඉක්මනට ලියන්න. ඉක්මන ලියන්න. ටයිම් එක හතර වෙනකම් ඉඳලා තියෙන හතර තව ක්ලාස් එකක් තියෙන නිසා ඉක්මනට ලියන්න. පුතේ දැන් ඔයගොල්ලෝ 9 වසරේ ඉන්නේ. ආ. ඔයගොල්ලෝ දැන් 9 ලියන්න. ඒක ලියන්න එපා. හරි. ඔයගොල්ලෝ පුතේ දැන් 9 වසරේ ඉන්නේ. එතකොට හරි ඕගොල්ලන්ට දැන් ලැබෙවි නැතිවි දුරතල කර කර ඉන්න වෙලාවක් නැති ඉක්මනට ලියන්න පුරුදු වෙන්න ඕනේ දැන් බබා ඔක්කොම හරියන්නේ නැහැ හා දැන් ඔයගොල්ලන්ට බබා ඔක්කොම හරියන්නේ නැහැ අනේ අත රිදෙනවා මේ දෑත රිදෙනවා ඒව හරියන්නේ නැහැ පුතේ ඔයාලට දැන් 9 වසරේ ඉන්නේ මේ දෑත මක්කටයි කියලා මට හිතෙන ඕගොල්ලෝ මේ උද ආයෙත් කියන්නකෝ මට තේරෙන්නේ නැහැ තේරුම් නැතුනන කවුරුත් නැහැ අහෝ කියලා දෙනවා මට මේ ලියා ගන්න බැරි වුණා කවු කියන්නකෝ මගේ දෑත රිදෙනවා එතකොට හිතනවා මේ දෑත මක්කටයි කියලා 9 වසර ළමෙක්ට ඔච්චර නලවල කියා ලියා ගන්න බැයි නේද හරි 7 වසරේ මුලින්ම උන්ට වඩා ඉක්මනට මාත් එක්ක 7 වසරේ සෙට් වෙනවා පුරවැසි අධ්‍යාපනයේට හරි එතකොට මුත් නින ඊට වඩා වේගයි මේ 9 වසරේ මුතමයි නැලෙන්නේ. හරි, ලියාගන්න පුතේ. අද අපි ලියාගන්න අපසරේ හැදින්න ගමු මේක. 1500 මීට එක් 1500 95 වර්ෂය වෙන විට කියලා තප්පරයක් ගියේ.
ඕලන්දය වෙනුවෙන් ඕලන්දය වෙනුවෙන් ඕලන්දය වෙනුවෙන් ඕලන්දය වෙනුවෙන් ආසියාවේ වෙළඳ කටයුතු සිදු කිරීමට ආසියාවේ වෙළඳ කටයුතු කිරීමට නීත්‍යානුකූල බලයක් හිමි නොවිය නීත්‍යානුකූල බලයක් හිමි නොවිය නීත්‍යානුකූල බලයක් හිමි නොවිය එම නිසා ඕලන්ද පාලකයා එම නිසා ඕලන්ද පාලකයා නීත්‍යානුකූල සමාගමක් ලෙස නීත්‍යානුකූල සමාගමක් ලෙස නීත්‍යානුකූල සමාගමක් ලෙස නීත්‍යානුකූල සමාගමක් ලෙස VOC සමාගම පිහිටවන ලදී POC සමාගම පිහිටවන ලදී VOC සමාගම පිටෝන ලද ඔන්න මම දැන් කියවන පුතේ මේ ලන්දේසින් ලංකාවට එන ලන්දේසින් මේ ආසියාවට එන මුහුදු මාර්ගය හොයාගත්තේ අවුද ඔත්තු හමුන් දාලා හොයාගන්නවා හමුන් දාලා හොයාගන්නවා ඒ මුත්තේ ඔත්තු හමුන් දාලා හොයාගත්තට පස්සේ මේ 1602 ට පෙර 1602 ට පෙර මේ ලන්දේසි නැව් කණ්ඩායම් තෝලත නැව් කණ්ඩායම් කීක අපි එනවා පුදී ආසියාවට මේගොල්ලෝ ආසියාවට ආවට වැඩක් වුණේ නැහැ හරිද මේගොල්ලන්ගේ පුතේ නීත්‍යානුකූල වෙළඳ සමාගමක් තිබුණේ නැහැ නීත්‍යානුකූල වෙළඳ සමාගමක් නැතුව ආසියාවේ බඩු මිලදී ගන්න බැහැ ඒ නිසා පුතේ මේ ඕලන්ද පාලකයා කල්පනා කරලා මොකද ඔහු හිතන්නේ 1602 දී පුතේ කීවොනවා වීඕසි සමාගම VOC සමාගම පිටෝලා මේක නීත්‍යානුකූල කරනවා මේක නීත්‍යානුකූල කරාට පස්සේ මේගොල්ලන් දැන් ආසියාවට ඇවිල්ලා මොකද කුළුබඩු ආදිය මිලදී ගන්න පුළුවන් කුළුබඩු ආදිය මිලදී ගන්න පුළුවන් ඊට පස්සේ මේ 1602 න් පස්සේ ලන්දේසින් දෙනවා ආසියාවට ලන්දේසින් ආසියාවට ඇවිල්ලා හරිද ලන්දේසින් ආසියාවට ඇවිල්ලා පුතේ මේගොල්ලන්ගේ VOC වෙළඳ සමාගමේ මූල ස්ථානයේ විදියට ඒගොල්ලෝ කොයි උත්තේ පිටෝ ගන්නේ බතාවිය බතාවිය ඒගොල්ලන්ගේ ප්‍රධාන මූල ස්ථානය බවට පත් කර ගන්නවා ඊට පස්සේ පුතේ මොකද ඒ කුල්ලෙන්න අග්නිතික ආසියාතික ප්‍රදේශ වලට ඔන්න දැන් ආසියාවට ඇවිල්ලා තියෙන්නේ අග්නිතික ආසියාතික ප්‍රදේශ වලට එනවා ඒ වගේම ඉන්දියානු හරිද ඉන්දියානු පෙරළ පෙරළ ප්‍රදේශ වලට එනවා ඉන්දියානු වෙළඳ ප්‍රදේශ වලට ඇවිල්ලා උදේ VOC කියලා කියන්නේ ලන්දේසි වෙළඳ කණ්ඩායම. ඒ වෙළඳ සමාගම.
වෙළඳ සංගමයේ ඔයගොල්ලන්ගේ වෙළඳ සංගමයේ නම තමයි VOC. ඔයගොල්ලෝ අහලා තියෙනවා VOC, කාෂ VOC කියලා කියන්නේ මොකක්ද ගන්නවද කියලා කියනවා කියලා දන්න. හරි. එතකොට මේ බතාවිය බතාවිය අර බතාවියේ මේ VOC සමාගමේ මුලක් තමයි පිළිගවගෙන මේ ලන්දේසි නිරෝධුතේ ලන්දේසි නිරෝධ කොහෙද? අග්නිදිගාතියත් ප්‍රදේශවලට ඒ වගේම ඉන්දියානු වෙළඳ ප්‍රදේශවලට මේගොල්ලෝ මේ ඉන්දියානු වෙළඳ ප්‍රදේශවල ඒ වගේම ආසියානු ප්‍රදේශවලට ඇවිල්ලා මේගොල්ලෝ මේ ස්ථානවල බලය පිටවගන්න අද පෘතුගීසි සමග සටන් කරනවා පෘතුගීසි සමග සටන් කරනවා බලන්න මේ ටිකට් එක තියෙනවා බලන්න මේ ටිකට් එකේ තියෙනවා එද්දා අර ඉස්තැනෙන් පස්සේ තියෙන්නේ ඈ ඉස්තැනෙන් පස්සේ 1602 වසරෙන් පසු පෙරදිග ඕලන්ද වෙළඳ සමාගම මූල්‍ය වශයෙන් ශක්තිමත් වූයේ ප්‍රබල නැව් කණ්ඩායම් ආසියාවට එවීමට ලන්දේසීන්ට හැකි විය. මෙසේ VOC සමාගම යටතේ පැමිණි ලන්දේසී වූ චාව තුපතේ බතාවියේ හෙවත් බතාවියේ තම මූල ස්ථානයේ පිහිටුවාගෙන අග්නිදිග ආසියාතික දූපත් හා ඉන්දියානු වෙළඳ ප්‍රදේශයේ ස්ථාන කීපයක සුඛීය බලය ගොඩනැගුවහ. ඉන්දියානු සාගරයේ වෙළඳ බලය ගොඩනැගීමේදී ලන්දේසීන්ට අනිවාර්යයෙන්ම පෘතුගීසි සමග සටන් කිරීමට සිදුවිය. අර මම කලින් කිව්ව කාරණාවම තමයි පුතේ ඔන්න උදලා තියෙන්නේ. හරි. ඔන්න ඔය ටික හොඳට බලාගෙන පුතේ ළමන සතියේ මන්තියට එන්න. මම මීට වඩා හොඳට නැවතත් මේ ටික පැහැදිලි කරමු පුතේ ඔයගලන්ට. නැවතත් මේ ටික පැහැදිලි කරනවා. ඒ වගේම පුතේ අර ළමන සතියේ ඉඳලා ළමන සතියේ ඉඳලා පුතේ ඔයගලන්ගේ ලින්ක් එක දාන්නේ මෙවත් මුදල් දෙවූ ඒ ගෲප් එකට විතරයි. ඒ නිසා මේ ගෲප් එක ඒ නිසා පොතේ මේ මාසේ මුදල් දෙවලා ඒ ගෲප් එකට ඇතුළත් වෙන්න. හරි. එහෙනම් සියලු දෙනා පුතේ ආයුබෝවන්. ගුඩ් නයිට්. ලබන සතියේ ආයුබෝවන්. 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 ආයුබෝවන්.